ශ්‍රී ලංකාවේ නිර්මාණය වී තිබෙන නව වාතාවරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මූඩිස් ජාත්‍යන්තර ආයෝජන හා ණය වර්ගීකරණ සේවාව මේ පිළිබඳ වාර්තාවක් පළ කර තිබුණා. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ඇති වී තිබෙන දේශපාලන වෙනස තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය හා ව්‍යූහාත්මක වෙනස්කම් ඇතුළු සාර්ව ආර්ථික ප්‍රතිපත්ති විශාල වශයෙන් වෙනස් නොවනු ඇති බවයි. කෙසේ වෙතත් ඇතැම් ප්‍රතිපත්ති ප්‍රමුඛතාවන් මත මූල්‍ය සාර්ථකත්වය පවත්වා ගැනීම අභියෝගකාරී විය හැකි බවත් එය ණය අවදානම් වර්ගීකරණය තවදුරටත් ඉහළ මට්ටමක පැවතීමට හේතු විය හැකි බවත් එම ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙනවා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කොට පාර්ලිමේන්තුවෙන් සම්මත කළ ආර්ථික පරිවර්තන පනත යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ ආර්ථික හා මූල්‍ය ප්‍රතිසංස්කරණ ඉලක්ක නව පනතකින් හෝ සංශෝධනයක් මගින් මිස වෙනස් කිරීමට නොහැකි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියට විරුද්ධත්වයක් නොදක්වන බවත් මූඩි සේවාව සඳහන් කරනවා.